ධම්මචින්තා. අද ධම්මචින්තාව ගම්පොළ උඩහෙන් තැන්න යටපාන ශ්‍රී ජිනේන්ද්‍රාරාමාධිපති පූජ්‍යපාද නාවලපිටියේ සරණ ජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන්. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අද මම ඔබට කියා දීමට බලාපොරොත්තු වන්නේ මෙකල විශේෂයෙන් මිනිසුන් තුළ තිබිය යුතු ගුණයක් පිළිබඳවයි. ඒ තමයි ඉවසීම. කන්ති යනුවෙන්ද මේ හඳුන්වනවා. බෝසතුන් පාරමිතාවක් වශයෙන්ුත් මේ සම්පූර්ණ කළ ගුණවත් මිනිසකු තුළ මෙය විද්‍යාමාන වෙනවා. ගුණවතෙකු වීමටද මෙය හුරු කරගත යුතු උදාර ගුණයක්. පැරන්නෝ ඉවසීම සැනසීමට හේතුවක් කියා ප්‍රකාශ කළේ මෙහි ඇති වටිනාකම නිසාමයි. සතුරන් ජය ගැනීමටද ඉවසීම තිබිය යුතුයි. ඉවසන දනා රූපයෝදයට ජයකොඩියක් ලෙසද අපේ පැරණි කියමනකින් ප්‍රකාශ වෙනවා. අපේ බෝසතුන් කෙතරම් ඉවසුවේදයි කන්ති පාරමිතාවෙන් පැහැදිලි වෙනවා. එදා කලාබු රජතුමා ශාන්තිවාදී තාපසයෙකු සිටි බෝසතුන්ගේ දෙයත් දෙපා දෙකන්ද නාසයේද කපා පපුවටද වෙරෙන් පහරක් එල්ල කරද්දී පවා කිසිදු කෝපයක් නොගෙන ඉවසීමේ ගුණය විනාශ කර නොගෙන සිටීම ශාන්ති පාරමිතාව සම්පූර්ණ කර ගැනීමට හේතුවක් වුණා. මෙලෙස උපන් සියලු මිනිසුන්ට කෝපය හට ගැනීම ස්වභාවයක්. එහෙත් එය හට ගැනීම නිසා සිත අපිරිසිදු වී රෝගී බවට පත්වන්නේ තමාමයි. ශාන්තියේ ප්‍රතිවිරුද්ධ ධර්මයේ ද්වේෂය හරියට කෝපයේ සර්පයෙක් ද්වේෂයේ සර්පයෙක් වගේ, ගිනි ගොඩක් වගේ, අවියක් වගේ. සිත තුළ ද්වේෂය කෝපය හට ගැනීම නිසා එයින් විපත් සිදුවන්නේ පළමුවෙන්ම තමන්ටමයි. සිත තුළ කෝපය හටගත් පුද්ගලයා හැම විට ගිනි ගොඩක සිටිනවා වගේ දැවෙනවා. ඒ වගේම හොඳ නරක හරි ලෙස අවබෝධ කරගන්න බෑ. සර්පයෙක් වගේ වහා කිපෙනවා. එනිසා ඔහු වෙසෙන නිවස සමාජයේ නිතර කලහකාරී වෙනවා. ඔහුගේ පැවැත්ම කතාබහ සමාජය අප්‍රිය කරනවා. පෙනුමෙන් පවා අන් අයට අප්‍රසන්න වෙනවා. සිත මනින කැඩපත මුහුණ නිසා සිත තුළ ඉවසීම නැතිවන විට මුහුණ කැත වෙනවා. ඉවසීම ඇති විට ඔහු සමග කටයුතු කිරීමට අන්‍යයන් ප්‍රිය කරනවා. ප්‍රශ්නයක් විසඳා ගැනීමට එවැනි අයගේ උදව් උපකාර සමාජයේ නිතර බලාපොරොත්තු වෙනවා. ඔබ තුළ ඉවසීම පුරුදු කරගත හොත් ඔබව පරද්දන්න ලෙහෙසියෙන් කෙනෙකුට නොහැකි වෙනවා. ඉවසීම නැති කෙනා යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ විශාල විනාශයක් තමාට සිදු කරගන්නවා. වගේම අනුන්ටද සිදු කරනවා. ගෙදරක වෙනත් කවර හෝ ආයතනයක මේ ඉවසීම ඇති අයට සිතෙහි සැහැල්ලුවේ සිය කටයුතු කරගත හැකි වෙනවා. එනිසා ඔබත් ඉවසීම තුළින් ජීවිත සැනසිල්ල ළඟා කරගන්න මේ හිමිදිරි උදෑසන අධිෂ්ඨාන කරගන්න. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සියලු සැනසිල්ල සැලසේවා.